Let me.
මෙම සඳහා මෙහෙට පැමිණි බටගම අප ග්‍රාමයේ ඉදදී හැදී වැඩුණු මීසම් පූජක පුතෙකු වන දැනට උඩුගම්පොළ ශාන්ත පීතර විදුහලේ ආචාර්ය නදීක මංචනායක ගරු පියතුමන් ඉතා ගෞරවාදරයෙන් යුතුව පිළිගනිමු. අප මීසමේ 133 වන වාර්ෂික මංගල්‍ය නිරෝධායන නීති මත ජන සහභාගීත්වයෙන් තොරව සමරන්නට සැරසෙන මේ දරුණු වසංගත පීඩා සමය තුල දිවි ගෙවන අපගේ විශ්වාසය ශක්තිමත් කිරීම උදෙසාද මෙතෙක් කල සුද්දෝ අන්තෝනිතුමාගේ මධ්‍යස්ථකමින් ලැබූ සියලු වරම් උදෙසාද දෙවි පියාණන්ට තුති ප්‍රශංසා කරමු. එසේම මේ සන්දහා මේට සහභාගී වන අප මීසමේ පූජක පුතුන් ඇතුළු සැම දෙනෙක්ව පවතින පීඩා සියල්ල ජයගෙන කිතු සමිඳුන්ට සාක්ෂි දරන්නට අවශ්‍ය මඟ පෙන්වීම හා වරප්‍රසාද පෙළහර පාන්නා වූ භාග්‍යවත් සුද්ධ අන්තෝනිතුමාගේ මධ්‍යස්ථකමින් ක්‍රිස්තුතුමන් වෙතින් අප වෙත ලබා දෙන ලෙස එක්ව අයදිමු. දෙවියනි අපගේ ආධාරයට වැඩිය මැනව අපට පිටවීමට කඩිනම් කළ මැනව පිතා පුත්‍රයා ස්ප්‍රීත සාන්තනම් ත්‍රිත්වයකම දේවෝත්තමයන් වහන්සේට සෝස්රවේවා ආදේවන් මෙන් දැනුත් නිතිපතා අනන්ත කාලයේ දිත්වේවා. තෙහෙළි ගීතිකාවට හැඳින්වීම සමිඳුනි ඔබේ කරුණාව නිසා ඔබ මට සවන් දී සතුරන් ඉදිරියේ මා රැකගත් නිසා ඔබට පසස් ගී ගයමි. මාගේ දෙවි සමිඳුනි සදහටම ඔබට පසස් ගී ගයමි. දහසක් පීඩා මැද මා නොසැලෙන ලෙස පෞරක් මෙන් මා සුරකි නිසා අසරණාපහට සරණය වන ලෙස එක්ව ගයමු පසසමින් සදා. තේමා වදන මාගේ සමිඳුනි
ඔබ වහන්සේට හඳ කැසුවෙමි ඔබ වහන්සේ මට සුවසෙත දුන්සේක සදහටම ඔබ වහන්සේට ගී ගයන්නේ එදාමෙන් අදත් අහස ගුගුරා පොළොව දෙදරා පැමිණි සෑම විපතකදීම අපගේ පිළි සරණයි. දූෂිත මිනිස් ක්‍රියාවෙන් හටගත් වසංගත ගිනි ගැනීම් දියදහර ගලා ගියත් කඳු වැටි කඩා හැදී
පොළව කම්පා වුවත් කිසිදු විපතක් නොවන්නේ ඒ නුවර දෙවිඳුන් වැඩවසන නිසාමයි. මන්ද සෞබැලිති දෙවිදානෝ අප සමගයි. ඒ බව අදහා ගනිමින් මේ විපත් සමය තුල අපිද එතුමන් සරණ පතා මෙසේ එක්ව ගායනා කරමු. තේමා වදන සියලු බලති සමීදානෝ අප සමගය ජාකොබ්ගේ දෙවි සමීදානෝ අපේ බල කොටුවය සාන්තුනම් ත්‍රිත්වේකම දේවෝත්තම අනන්ත ස්තෝත්‍ර වේවා ආදීවන්නින් දැනුත් නිතිපද අනන්ත කාලේ වේවා ආමේන් තේමා වදන සියල්ලෝම සියලු බලති शुद्ध भू पा
පාමුලුතුමන් විසින් රෝමවලුන්ට යවූ හසුනෙන් උපුටාගත් කොටසක් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද්ද විපතට වත් දුක් වේදනාවට වත් පීඩාවට වත් සාගින්නට වත් දුකී බඹට වත් උබදුරට වත් කඩුවට වත් අප වෙන් කළ හැකිද ශුද්ධ වූ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස දමස පුරා අපි ඔබ නිසා මරුමුවට පත්වෙමු ඝාතනයට වෙන් කළ බැටළුවෙකු මෙන් ගණන් ගනු ලැබුවෙමු එහෙත් අපට ප්‍රේම කළ තැනන් වහන්සේ නිසා අපි මේ සියල්ලේදීම විජයග්‍රාහී වෙමු දේව වාක්‍යය දිවමහස්සේට ස්තුත්‍ර වේවා ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ මැදිහත් කාලක මේ පිහිට ස්වාමින් වහන්සේගෙන් ලැබෙන සුභය සැනසීම ඔබට බහුලව ලැබෙන සුභ මංගල්‍යයක් මේ සම්බාර පියතුමත් සහායක පියතුමත් සමග එකතු වෙලා ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා ප්‍රේන්දර සහෝදර සහෝදරියනි මේ වෙලාවේ ඔබ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ සන්ධ්‍යා මෙහෙයට සහභාගී වුණත් දාපර දරුවනි ඔබ මේ වෙලාවේ අන්තර්ජාලය හරහා මෙහෙයට එකතු වුණත් ඔබ ඈතින් හිටියත් මේ සම්පෞලක් විදිහට අපි මේ වෙලාවේ ස්වාමින් වහන්සේ සමග ඒකාත්මිකයි අපි ඈතින් හිටියත් අපි සියලු දෙනාම මේ වෙලාවේ එකම මේ සම්පෞලක් විදිහට එකතු වෙනවා එනිසා මේ වෙලාවේ මගේ හදවත කියනවා ඔබත් එක්ක යාඥා කරන්නටයි කියලා මේ වෙලාවේ අපි යාඥා කරමු වසංගතයට ගොදුරු වෙලා අද වෙනකොට රෝහල්ගත වෙලා ඇතැම් විට නිරෝධායන මධ්‍යස්ථානවල ඇතැම් විට තමන්ගෙම ගෙවල්වල හවුහරු හරණක් නැතිව ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි ආඥා කරමු අපි ආඥා කරමු මේ වෙලාවේ ඇඳන්වල ඉඳන් තමන්ගේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන ආදර අම්මල තාත්තලා අපේම සහෝදර සහෝදරියෝ වෙනුවෙන් අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට කන්නලව් කරමු දුගී බව නිසා කුසගින්න ජීවත් වෙන පුංචිම පුංචි දරුවන් වෙනුවෙන් ඔවුන් දිහැ බලාගෙන හදවතින් හැමදෑමත් මැරි මැරි ජීවත් වෙන ඔවුන්ගේ අසරණ අහිංසක දෙමව්පියන් වෙනුවෙන් අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඉස්සරහා මැදිහත් වෙමු ශුද්ධ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප වහන්සේ අපිට කියන විදිහට යාඥාව තමයි අපිට බලාපොරොත්තුව ගෙනත් දෙන්නේ ඒත් එක්කම බලාපොරොත්තුව තමයි අවසානයේදී අපිව සංඝ රාජ්‍ය කරා ගෙන යන්නේ
ශදවන්තෝනි මුනිතුමන් පදුවාවට නුදරෙන් තිබුණු කොම්පොසන් පියරෝ කියන ගම්මානයට ගියා දවස් කීපයක් එහි ගත කරලා භවනාත්මකව දවස් කීපයක් ජීවත් වෙන්න දෙවියන් වහන්සේට දවස් කීපයක් වඩ වඩා කිට්ටු වෙන්නට එක්තරා මහා රාත්‍රියේ උන් වහන්සේ යාඥා කරමින් ඉන්නකොට දෙවියන් වහන්සේගේ වචනය තමුන්ගේ ජීවිතයෙන් ප්‍රකාශ කළ මේ ශුද්ධවන්ත පියතුමාගේ දෑතට මාංශගත වූ වචනය අනුව වූ ජේසු බෙලින්දුන් වැඩම කළා. එනිසා තමයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි ඔබ දකින්නේ අන්තෝනි මුනිදුන්ගේ හැම ප්‍රතිමාවකම වගේ උන් වහන්සේ ජේසු බෙලින්දුන්ව දරාගෙන ඉන්නවා. ජේසු බෙලින්දුන්ව උන් වහන්සේ ඔසවාගෙන ඉන්නවා. බෙලින්දු ජේසුව දරුව උන් වහන්සේ කුරුසගත වූ සාමින් වහන්සේව උන් වහන්සේගේ ජීවිතයෙන් ප්‍රකාශ කළා. බිලින්දු ජේසුව දරුව උන් වහන්සේ කුරුසගත වූ වේදනාවෙන් දා වූ සාමින් වහන්සේව තමුන්ගේ ජීවිතයෙන් ප්‍රකාශ කළා. සහෝදර සහෝදරියනි වෙන අවුරුදු වල අපේ ගමේ හදවත වෙච්ච මේ ලස්සන දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍ය සමරනකොට මේ දෙව්මැදුර ගමේ දරුවන්ගෙන් පිරිලා ඉදිරිලා යනවා. ගමේ පූජක පුතුන් ගමෙන් බිහිවුණු කන්‍යා සොයුරියන් මේ ජනතාවත් එක්කලා එකට එකතු වෙනවා. ශුද්ධ වූ අන්තෝනි මුනිදුන් ළඟට ගිහිල්ලා අපි උන් වහන්සේගේ මැදිහත්කාරක මේ පිහිට අයදිනකොට උන් වහන්සේ තමුන්ගේ අතේ ඉන්න ජේසුවයි අපිට දායාද කළේ. ඒ අත්දැකීමයි මේ ගමේ අපි හැමෝටම තිබුණේ. ඒත් අද දවසේ මේ අවුරුද්දේ මංගල්‍යයට දේවස්ථානයට ඇවිල්ලා අන්තෝනි මුනිතුමන් ඉස්සරහා ඔබට ඔරසමක් කියන්නට බැරි වුණාට මංගල්‍ය පූජාවකට ඇවිල්ලා ඔබට දිව්‍ය සම්ප්‍රසාදයේ ජේසුව ලබන්නට බැරි වුණාට මේ අවුරුද්දේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ඔබේ ජීවිතයට ඔබේ පවුල වෙතට අනිවාර්යෙන්ම එනවා. ආදර දුවේ පුතේ නිකං නෙමෙයි උන් වහන්සේ මේ අවුරුද්දේ ඔබේ පවුලට ඔබේ නිවසට ඇතුල් වෙන්නේ. උන් වහන්සේ එන්නේ කුරුසගත වෙච්ච උන් වහන්සේම ජීවත් කළ කුරුසේ වේදනා විඳී සාමින් වහන්සේ වරගෙන උන් වහන්සේ අපේ ජීවිතවලට පිළිගන්වන්නට. මොකද ශුද්ධවන්තයාට අවශ්‍යයි කුරුසේ රසය, දුක් වේදනාවේ රසය, දුකමාරු කම්බල සැඟවිලා තියෙන දෙවියන් වහන්සේගේ ආදරේ අභිරහස අපි හැමෝටම කියලා දෙන්න. ප්‍රියන්දර සහෝදර සහෝදරියනි අපි දන්නවා මේ වෙලාවේ බොහෝ දෙනෙක්ගේ සිත් තුළ විවිධාකාර විදිහට ඔවුන් වේදනාවට පත් වෙලා ඉන්නවා. සාමීන් වහන්සේ අපිට කියනවා දුවේ පුතේ මේ සියල්ල තුළ මම ඔබට ආදරේ කියලා. අපි උන් වහන්සේගේ වචන විශ්වාස කරමු. ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් ජීවත්වනේ අවුරුදු 36ක් වගේ බොහෝම කෙටි කාලයක්.
ක්‍රිස්තු වර්ෂ 1195 මේ ලෝකයට උපත ලැබපු වහන්සේ ක්‍රිස්තු වර්ෂ 1231 දී ජීවිතයෙන් සමුගත්තා සල්ගිය කිරීටය දිනාගත්තා උන්වහන්සේ ජීවත් වුණේ කෙටි කාලයක් වුණත් शुद्ध वो अंतोनी मुनितुमन स्वर्ग के अधीन हैं बलागे नाइ जीवातुने दुख वेदना वतुल संगविलातियन देवियन बहन से के आदरे अभिराहस तेरुम गने में नहान से जीवातुने अगुसीनो निकाये प्यादुमेक विधिहट पूजा त्वरीय लाभपून बहन से अनुज स्वामी के नेक विधि है एक तरह सुविशेषी सिद्धुवी मक्तमुन गैस से के इंदके नवा अफ्रीका वे मोरक्को बटकिये फ्रांसिस्कान निकाये पियतुमाला पस्सनेक्व मरादमला उन बहन सके शरीर दातु इतां गांभीर वे लिस्बन नगरे ठारके ने नवा ව්‍යන්තෝනි තරුණ ස්වාමි දකිනවා එසුදුබි මුන් වහන්සේගේ ජීවිතයට කතා කළා මටත් ඕනේ ප්‍රාණ පරිත්‍යාගීවරයෙක් වෙන්න මටත් ඕනේ ජේසු වෙනුවෙන් ජීවිතය කැප කරන්න ඒ අදිටනි මුන් වහන්සේ තමුන්ගේ ශ්‍රේෂ්ඨයන්ගෙන් අවසර ඉල්ලගෙන ෆ්‍රැන්සිස් කාන නිකායට ඇතුල් වෙලා उन बहन से त्यानो अफ्रीकानु देश ऐटे जेसु के दाम देशान नेटे अफ्रीकां बटे तुल्बे नमते कम उन बहन से इतामत में वेदना कारी उन रोगे के तो गुदुरुबुना इबलाबे उन बहन से गुदांग शारीरिक व दुर्बल वेच्चनिसा फ्रांसिस्कान निकाये श्रेष्ठ यानु उन बहन से ऐटे किया नबा ඔබට මෙහි සේවය කරන්නට අමාරුයි අන්තෝනි ඒක නිසා නැවතත් ලිස්බනයට යන්න ශ්‍රේෂ්ඨයන්ට කීකරු වෙච්චුන් වහන්සේ තීරණය කරනව නැවත වරක් තමුන්ගේ උපන් දේශයට එන්න ඒ දෙවියන් වහන්සේගේ සලස්ම වෙනස් මායුරකින් තමයි උන් වහන්සේගේ ජීවිතය තුළ සිද්ධ වුනේ උන් වහන්සේ ලිස්බනයට එන්නට නැවුණක්වත් මේ නැව කුණාටුවකට ගොදුරු වෙලා අවසානයේදී ඉතාලියේ සිසිලි දූපතට ලං වෙනවා අන්තෝනි මුනිතුමන් උන්වහන්සේගේ ජීවිතයේ ඉස්සරහට එන වෙනස් වූ අත්දැකීම් වලට වෙනස් වූ සිදුවීම් වලට බොහොම උපේක්ෂාවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙන් මුහුණ දුන්නා එනිසාමුන් වහන්සේ ඉතාලියේ පාදුවාව මුල් කරගෙන විවිධ අභියෝග විවිධ අමාරුකම් විවිධ වේදනාවන් නැමැති කුරුසය දරාගෙන තමුන්ගේ දේව සේවය අවසන් සසුන් පොද වැටෙන මොහොත දක්වාම උන් වහන්සේ බොහෝම ආදරෙන් ඉෂ්ට සිද්ධ කළා සංගය දිහැ බලාගෙන ජීවත් වෙන මිනිස්සු ජීවිතයේ අයිතිය තමුන්ගේ අතට ගන්නෙ නැහැ ස්වර්ගයේ දිහා බලාගෙන කුරුසයට ආදරය කරමින් ජීවත් වෙන මිනිස්සු තමුන්ගේ ජීවිත කතාව ලියන්නට දෙවියන් වහන්සේට ඉඩ හරිනවා එහෙම අයව සාමෙන් වහන්සේ स्वर्ग राज्य स्वर्ग बलासाउतमी कन्या रामे बोम सुपहसु जीवित इंदिया वे सामान्य कांता नदीन सारे මුදුකුබල සාන්තුවරිය බවට පත්ුනේ කුරුසියට ආදරය කරපු නිසයි ජොසේමාස් පියතුමන් තමුන්ට හුරු පුරුදු
ගෝව දේශයේ ජීවිතයට අතහැරලා දාලා සන්නාසික විදිහට ලංකාවට ඇවිල්ලා වෙස් වනාගෙන පීඩනයට පත් වෙලා හිටපු අපේ මිනිස්සු කතෝලිකයෝ සොයාගෙන ගිහිල්ලා ලංකාවේ අපෝස්තුලවරයා බවට පත් වුණේ ප්‍රියන්දර සහෝදර සහෝදරියනි කුරුසියට ආදරය කරමින් ස්වර්ගය දිහා බලාගෙන ගත කරන ශුද්ධවන්තකම ආදී අනාදී ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට මෙන්න ගමන් කරනවා ඔබ දන්නව ඇති කොරෝනා වසංගතය නිසා මේ වෙනකොට යුරෝපයේ පූජා ප්‍රසාදීන් වහන්සේලා හාරසියක් විතර සංගස්ස වෙලා තියෙනවා පහුගිය මේ මාසේ 17 වෙනිදා වෙනකොට ඉන්දියාවේ ස්වාමිලා 164 දෙනෙක් ඒ වෙනකොට සංගස්ස වෙලා මේ අය බොහෝ දෙනෙක් රෝහල් උපාධ්‍ය පියතුමන්ලා විදිහට කතෝලික සභාවට අයිති පුණ්‍ය ආයතනවල සේවය කරන පියතුමන්ලා විදිහට මේසම් බාර ස්වාමිලා විදිහට කටයුතු කළා වූ අය මේ අය තමුන්ව අමතක කරලා වේදනාව දරාගෙන ජේසුටත් උන්වහන්සේගේ ජනතාවටත් සේවය කළා මේ දකාලේකට ඉස්සෙල්ලා අපේ කතෝලික සභාවට අයිති එක්තරා ආයතනයක හිටපු දරුව රාශියකට කොරෝනා වැළඳුණා ඒ වෙලාවේ මේ දරුව හැමෝම මාදරෙන් බලාගත්තේ ඒ ආයතනයේ හිටපු පියතුමන්ලා දෙන්නෙක් අගරද ගුරුතුමා පදවියේ හිටපු තරුණ ස්වාමිලාට ආරාධනා කරනවා ඉදිරිපත් වෙන්න අපිට අමශයි පියතුමන්ලා කීප දෙනෙක් මේ දරුවා ටික බලා ගන්නටයි කියලා පියතුමන්ලා 23 දෙනෙක් ඉදිරිපත් වුණා තමුන්ගේ නම් දුන්නා අපි ලෑසි මේ දරුවන්ට සේවය කරන්න අපි ලෑසි මේ දරුවන්ට උපස්ථාන කරන්න සමහරක් දෙනෙක් එන්නත පවා ලබාගෙන තිබුණේ නැහැ ප්‍රියන්දර සහෝදර සහෝදරියනි ශුද්ධවන්තකම යුගයෙන් යුගයට දායාද වෙනවා ශුද්ධ වූ කතෝලික සභාවට අයිති අපි හැමෝම හරිම වාසනාවන්තයි එයි මම එහෙම කියන්නේ අපි හැමෝම මේ යන්නේ ශුද්ධවන්තයන්ගේ ජීවිත දිහා බලාගෙන දේව මෑණියන් වතින් නැල්ලගෙන සංගය කරා යන ගමනක් ඒක නිසා ශුද්ධ වූ පාමුලුතුමන් රෝම වරුන්ට ලියපු හසුනේ කිව්වා වගේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයෙන් අපිව වෙන් කරන්නට පුළුවන් කමරෙකුටද වේදනාවටවත් විපතටවත් පීඩාවටවත් සාගෙන්නටවත් දුකී බවටවත් කඩුවටවත් අපිව උන් වහන්සේගේ ආදරයෙන් වෙන් කළ හැකිද ඔබ දන්නවා සහෝදර සහෝදරියනි ලෝක ඉතිහාසයේ වරින් වර අවුරුදු 100කට 200කට සැරයක් මේ වගේ ගෝලීය වසංගත වලට මනුෂ්‍ය සංහතිය මොහොන දීලා තියෙනවා අපේ ජීවිත කාලේ මෙවැනි වූ දෙයකට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච එක සමහරක් විට අපිට දැනෙනවා ඇති අපි අපේ දරුවෝ හරිම අවාසනාවන්තයි කියලා එත් ප්‍රියදර සහෝදර සහෝදරියනි
මේ සියල්ල තුල දෙවියන් වහන්සේගේ අසීමිත ගැලවීමේ සැනැස්ම ක්‍රියාත්මක වෙනවා ඒක තමයි උන් වහන්සේට අවශ්‍යයි අපේ දෙනෙත් විවර කරලා අපිව ගැඹුරු මනස්සාපනයකට පත් කරලා අපි ගිය මාර්ගය වැරදි නම් ඒ මාර්ගය වෙනස් කරලා සංග රාජ්‍ය වෙත යන්න අපිව සුදුසන් බවට පත් කරන්නට උන් වහන්සේට අවශ්‍යයි එනිසා අප කළ යුතු වන්නේ අපි ගත කළා වූ ජීවිත මාර්ගය වෙනස් කරගන්න එකයි අපි ගත කළා වූ ජීවිත මාර්ගය වෙනස් කරගන්න එකයි මෙතෙක් කාලයක් ඔබ මම ජීවත් වුණේ අපි ගැන හිතමින් පමණක් නම් මෙන්න දැන් අපිට සිද්ධ වෙනවා අපි ජීවත් විය යුත්තේ අපි වෙනුවෙන් පමණක් නොවේ අපි ජීවත් විය යුත්තේ සාමින් වහන්සේ අපිට දායාද කළ මේ සමාජය වෙනුවෙන් කියන දේ පිළිගන්න ලොක්ඩවුන් වෙලා තමුන්ගේ ගෙදරට හිර වෙලා ඉන්න මේ දවස් කීපය ඔබට බොහොම අමාරු ඇති ලොකු අසහනයක් පීඩාකාරී බවක් ලොකු ඒකාකාරී බවක් ඔබේ ජීවිතයට දැනෙනවා ඇති ඒත් මේක තමයි ආදරම්මේ තාත්තේ දුවේ පුතේ මේ වෙලාවේ අපි දරාගත යුතු වූ කුරුසය මේ සියල්ල තුල මම දකිනව එක්තරා ආකාරයක සුභවාදී දෙයක් ඒක තමයි පෞගිය කාලේදී අපි ගොඩාක් මහන්සි වුණේ අපේ රාජකාරී හරි හැටි ඉෂ්ට කරලා අපේම අයට අපේ යුතුයකම් හරි හැටි ඉටු කරන්නට අපේ රාජකාරී නිසි විදිහට කරලා අපේ යුතුයකම් ටික ඉටු කරන්නටයි අපි මහන්සි වුණේ ඒක නිසාම ආදරය නිසාම අපි කළ යුතු දේවල් සැබෑ වූ ආදරයෙන් අපිව වෙන් කළා විශේෂයෙන්ම පෞල් ජීවිතය ඇතුලේ ඇතැම් අවස්ථාවල අපි කාර්ය බහුල වෙච්ච නිසා අපිට බැරි වුණා අනිත් අයව තේරුම් ගන්න අපිට බැරි වුණා පෞලෙම ඇතුලේ අනිත් අයට අපේ අවධානය දෙන්න එන් මේ වෙලාවේ අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා අවස්ථාවක් ලැබිලා තියෙනවා පෞල් ජීවිතයේ නියම වටිනාකම් තේරුම් අරගෙන එකිනෙකාට ආදරය කරන්න එකිනෙකාව තේරුම් ගන්නට උදාහරණයක් විදිහට ගත්තොත් සමහරක් විට ගෙදර මහත්තයා තමුන්ගේ රැකියාවේ වැඩ කටයුතු මේ වෙනකොට කරන්නේ ගෙදර ඉඳන් වෙන්නට පුළුවන් ඒක අමස්සාවක් ගෙදර ඉන්න නෝනට මහත්තයව තේරුම් ගන්න මොනතරම් වැඩ කන්දරාවක් මගේ මහත්තයා දවසකට අපි වෙනුවෙන් ඉටු කරනවද සමහරක් විට පහුගිය කාලවල් වලදී ගෙදර ඉන්න තාත්තගෙන් ඇහුවොත් ගෙදර නෝනා මොනවද කරන්න කියලා දෙන උත්තරේ තමයි එයා මුකුත් කරන්නේ නැහැ එයා ගෙදර ඉන්නේ එහෙම කියන තාත්තලට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා ගෙදර ඉන්න අම්මා මොනතරම් වෙහසක් දරනවද දවසේ තියෙන වගකීම් ඉටු කරන්නට ඈතරන මහන්සිය අගය කරන්න මෙන්න කාලයක් ඇවිල්ලා තියෙනවා ගෙදර ඉන්න දරුවන්ට අමස්සාවක් ලැබිලා තියෙනවා අම්මා තාත්තා ඔබ වෙනුවෙන් කරන්න මහන්සිය අගය කරන්න මේ කාලය ඇත්තටම වටිනවා ඔබත් එක්ක ජීවත් වෙන වයස්ගත අම්මව තාත්තව
ආච්චිව සීයව පෙරටත් වඩා හොඳින් බලා ගන්නට ඔබට කාලයක් ලැබිලා තියෙනවා. ප්‍රියන්දර සහෝදර සහෝදරයනි, මමයි මගේ පවුලයි විතරක් නෙමෙයි, පවුලක් විදිහට අපි එකතු වෙනකොට අපි සතුටු වෙනකොට අපිට මතක් වෙන්නට ඕනේ අපි වගේම පවුල් ජීවිත ගත කරන අය මොනතරම් මේ වෙලාවේ වේදනාවටපත් වෙලා ඉන්නවද, මොනතරම් වේදනාවක ඉන්නවද. පවුලක් විදිහට ඔවුන් වෙනුවෙන් අපි ඉටු කළ යුතු වගකීමක් තියෙනවා. ඒ වගකීම් රාශිය අපිට මේ කාලය මතක් කරනවා. ඒක නිසා ප්‍රියන්දර සහෝදර සහෝදරියනි, පෙරටත් වඩා අපි අපේ දෙනෙත් විවර කරමු, අපේ දෙසවන් විවෘත කරමු. වේදනා විඳින මිනිස්සුන්ගේ අඳෝනාවලට අපි අපේ දරුවන්ට හොඳම දේ හොඳම ආහාර දෙන්නට යනකොට මතක් කරමු තමත් දරුවෝ කුසගින්නේ ජීවත් වෙනවා. අපි අපේ දරුවන්ට හොඳම අධ්‍යාපනය දෙන්නට උත්සාහ කරනකොට මතක් කරන්න තමත් දරුවෝ අකුරක්වත් කියාගන්නට බැරිව සමාජයට නූගතුන් විදිහට බිහි වෙනවා. ඔවුන් කෙරෙහි අපි ඉටු කළ යුතු වගකීමක් තියෙනවා. සහෝදර සහෝදරියනි, ජීවිතය අවසානයේදී ස්වාමීන් වහන්සේ අපෙන් නහන්නේ නැහැ අපි මොන තරම් ලොකු අධ්‍යාපනයක් ලැබුවද, අපි මොන තරම් ලොකු ගෙවල් හදුවද කියලා උන්වහන්සේ අහන්නේ නැහැ. උන්වහන්සේ අහන්නේ බොහෝම සරල ප්‍රශ්න කීපයක්. මම කුසගිනිව හිටියා, ඔබ මට කන්න දුන්නද? මම පිපාසිතව හිටියා, ඔබ මට බොන්න දුන්නද? මම රෝගාතුර වෙලා හිටියා, මම සිරගත වෙලා හිටියා, ඔබ මාව බලන්නට ආවද? අපි සූදානම්ද? අපි සූදානම්ද සාමෙන් වහන්සේට පිළිතුරු දෙන්න? පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් ආමෙන්. දෙව්මව් පසසගීය හැඳින්වීම. පෙම්බර මරිමවගේ බැගෑසිතින් ගැයූ මෙම පැසසුම් හමුවේ අපේ දුක් පීඩා මැද මරිමවගේ මැදහත්කම පතා යදිමු. වසංගත ජල ගැනීම, ගිනි ගැනීම් හා පරිසර හානි මැද දෙව් සරණ අවශ්‍යම කාලයක අපි සිටිමු. පිත්පුත් සුදසුන් දෙවිඳුන් හමුවේ මහිමේ පතමින් ගයමු එක්ව අපි පැසසුන්ගේ දෙව් මවුන්ට මැදිහත් වන ලෙස අප දේශය විත. තේමා වදන මාගේ ආත්ම තෙද බල මහිමැති දෙවිඳුන් පසසයි, මාගේ හෘදය ගැලුම් කාර පුත්‍රයාණන් තුල පූර්ණ සැනසුම ලබයි. Thank you.
ධර්මෙන් හා දැඩි ශ්‍රද්ධාවෙන් නිතර වැඩිමේ වරම අප සභානායකයන් ඇතුළු පූජක පැවිදි සැමට දානය කරන පිණිස ස්වාමී අප කරන යාඥා අසවදාල මෙන සංගත සමය තුල නිවාස අඩස්සිවද දිව්‍ය පූජාවට සහභාගී වීමට අහිමිවද ගංවතුරෙන් ජීවන බරගෙන යාමට නොහැකිව රෝගියෙන් පීඩා විඳින ජනතාවට යහපත් ලෙස කටයුතු කිරීමටද රටවෙන් එනාත්මාර්ථයෙන් තොරව නිවැරදි හා සාධාරණ තීන්දු ගැනීමටද අවශ්‍ය ප්‍රඥාව අප රට පාලකයින්ටද සියලු දේශපාලන නායකයින්ටද දානය කරන පිණිස ස්වාමී අප කරන යාඥා අසවදාල මෙන සේමෙම රෝගීන් යේසුස් සහනය වෙනුවෙන් කැප වෙන සියලු වෛද්‍යවරුන් නැතුළු හෙදෙදියන් හා රෝහල් කාර්ය මණ්ඩලයද ජනතා සුබ සාධනය වෙනුවෙන් කැප වෙන සෑම දිනා වෙතද ඔබගේ වරම් රෝගීන්ගේ නිරෝගී දායකයාණන් මන සුද්ධෝ අන්තෝනි මුනුතුන්ගේ මධ්‍යස්ථකම තුලින් බහුලව ලබා දෙන පිණිසද ස්වාමී අප කරන යාඥා අසවදාල මෙන සමෙන් වහන්සේ අපට ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේ ආමන්ත්‍රණය කරමු සර්ගේ වැඩසිරින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙල බෙහෙදිට වේවා අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප වස්සම නැසවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව යාඥා කරම්හ සර්වපරාක්‍රම දිවි ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් මරණය දක්වා බැහැපත්ව කීකර වූ ආකාරය අපගේ පරමාදර්ශය කරගෙන අපට ඔබ වහන්සේට නිරන්තරයෙන් කීකරු වී ඔබ වහන්සේගේ කැමැති ඉෂ්ට කරන්නට පිහිට වුව මැනව මේකෙද අපගේ සාමෙන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා මහෝත්තම වූ අපගේ දෙවි සාමෙන් වහන්සේට ප්‍රශංසා කරමු දිව්‍යයන් වහන්සේට මේ මොහොතේදී ඔබ මම ආදරය කරන දිව්‍ය සප්‍රසාදියේ ජේසුව සුදෝවාතාරය වෙත වැඩම කරනු ලබනවා. Yeah.
ඔබවන්සෙ ස්වර්ගීය භූපය ඔවුන්ට දෙවා වදාළසේක සර්ව ප්‍රබෝධය මේ නුඹේත්තේ යඥා කරම්හ අපගේ දෙවි ස්වාමිනේ ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණේ සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළසෙක් වේද ඔබගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය දැකීමටද අපට වරම් දුන මැනව ඔබ වහන්සේ සදහටම වැඳබෙනසේක රජකම් කරනසේක දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා උන් වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා සැබෑ දෙවියන් වහන්සේද සැබෑ මිනිසයාද වෙන Jesus Christ Swami Daru Aashirvadit Deva Jesus Swami Daru Vange Sri Namaye Aashirvadit Deva Unvahansege Sri Hridaye ආශිර්වාදිත වේවා
තාපවත් ස්වර්ග රෝපණය ආශිර්වාදිත වේවා ගන්න මාතාවන්ගේ මරියයන ශ්‍රී නාමයේ शुद्धवाद बदिवो शुद्धवो जुसे तुमा आशीर्वादित मेवा देवयन बहन से दमंदुते अन्ना शुद्धवंते अन केरे ही තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි බටගම ශුදවන්තෝනි මුරුදුන්ට කැප කරන ලද අප දේවස්ථානයේ 133 වන වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහේ අවසානයේට අපි මේ මොහොතේ පැමිණ සිටිනවා පළමු කොට ගරු සහායක පියතුමා කරුණාදීක පියතුමා සමග එක් වෙමින් ඔබ සියලු දෙනාට මේ මංගල්‍ය ශුදවන්තෝනි මුරුදුන්ගේ බහුල වරප්‍රසාදය ලැබෙන්නා වූ සුබ මංගල්‍යයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ අර්බුදකාරී සමය තුල වසංගත රෝගී තත්ත්වය තුල අසරණ වෙච්ච අයට ඒ වගේම පසුකී කාලයේ ඇති වුණු ස්වභාවික උපද්‍රවයන් තුල අසරණ වූ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ බහුල වරප්‍රසාදය ශුදවන්ත වරුමුදුන්ගේ මැදිස්සකම තුල ලැබේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ඒ වෙනුවෙන් යාච්ඤා කරමු ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි පළමු කොට දෙවි මහත්මයන් වහන්සේට ශුදෝ අන්තෝනි මුඩුදුන්ට තුති ප්‍රශංසා පුදමු අප ලැබුවා වූ සෑම ආශිර්වාදයක් වරප්‍රසාදයක් වෙනුවෙන්ම විශේෂයෙන්ම මෙවැනි වූ කාලවකවානුවක් තුළ මේ ආකාරයෙන් හෝ අපගේ මංගල්‍ය කටයුතු සිදු කර ගන්නට අපට ලබා දුන් සෑම වරප්‍රසාදයක් වෙනුවෙන්ම දෙවි පියන් වහන්සේට ශුදෝ අන්තෝනි මුඩුදුන්ට අපි ස්තුති ප්‍රශංසා පුදමු ආදර සහෝදර සහෝදරියනි විශේෂ ආකාරයෙන් මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා අද සන්ධ්‍යා මෙහි ප්‍රධාන ආරාධිත පියතුමා ලෙස අපහා සමග එක් වූ බටගම මිසම් පුත්‍ර ගරු නදීක මංචනායක පියතුමාට විශේෂ ආකාරයෙන් ස්තුතිවන්ත වෙනවා අද වැනි දවසක අපහා සමග එක් වෙමින් දේව වචනයෙන් හරවත්ව අපව පෝෂණය කිරීම ගැන බටගම මිසමට ආඩම්බරයක් එක් කරන මේ මීසමේ පූජක පුතුන් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙක්වම මා ආදරෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. ගරුනාදීක පියතුමා, ඒ පියතුමන්ලා අතරින් ලොකු ආඩම්බරයක් මීසමට එක් කරන මීසමේ පූජක පුතෙක්. ඒකට හේතුව තමයි මම පියතුමාව
ගොඩක් කාලෙක ඉඳන් අඳුරනවා පුංචි ස්වාමී කෙනෙක් වුණත් හැම මොහොතකම මම දැකලා තියෙනවා මොහුකුරාගිය පියතුමෙක් වගේ ලොකු දැන උගත් කමකින් සහ බහැපත් කමකින් පිරිච්ච පියතුමෙක් විදියට මම පියතුමාව හැමතිස්සෙම දැකලා තියෙනවා ඉතින් ගොඩක් සන්තෝෂ වෙනවා අද වගේ දවසක පියතුමාව මේ ආකාරයෙන් සම්බන්ධ කරගන්නට හැකියාව ලැබීම ගැන ගරුණාදීක පියතුමෙනි ඔබතුමන්ට ස්තුතියි අද දවසේ අප සමග එක් වෙමින් මේ වචනින් අප පෝෂණය කිරීම ගැන උඩුගම්පර ශාන්ත පීතර විදුහලේ උපවිදුහල්පති පියතුමා ලෙස උපාධිවරු පියතුමා ලෙස පියතුමා සේවය කරනවා ඔබතුමන්ගේ ඒ සියලු කටයුතු ඒ ආකාරයෙන්ම සඵලමත් වේවා කියා අපි ඔබතුමන්ට ස්තුතිපූර්වකව ඔබතුමන් වෙනුවෙන් ආක්ෂා කරනවා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ආද ජන වන්දනා කටයුතු සාර්ථක කරගන්න සහාය ලබා දුන් හැම කෙනෙක්ටම මාගේ ස්තුතිය මේ මොහොතේ පුද කරනු ලබනවා බොහෝ දෙනෙක් උදව් උපකාර කෙරුවා අපිට මේ ආකාරයෙන් මංගල කටයුතු සංවිධානය කරගන්නට විශේෂයෙන්ම ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වලින් අපිට ලබා දුන්නු ඒ අවසරයේ සහයෝගය මතක් කරනවා ස්තුතිපූර්වකව විශේෂයෙන්ම කදාන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමාන්ට ඒ වගේම මේ ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් PHM මහත්වරුන් වන පවන් මහත්මයාටත් මලිත් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා අපිට ලබා දුන්නු ඒ අවසරය සහ සහයෝගය වෙනුවෙන් තවත් බොහෝ දෙනෙක් ඉන්නවා මංගල කටයුතු සාර්ථක කරගන්නට උදව් උපකාර කළ ඒ හැම කෙනෙක්වම හෙට මංගල දිව්‍ය පූජාවෙන් පසුව ස්තුතිපූර්වකව මා මතක් කරනවා හෙට අපගේ මංගල්‍ය දිව්‍ය පූජාව උදෑසන 8ට හිටපු මී සම්සේවක ගරු ගිහාන් ගුණතිලක පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා ආදරණීය ආසිටම අපි පවතින සංචරණ සීමාවන් තුළ ජනතාවගේ සහභාගිත්වයෙන් තොරවයි දිව්‍ය පූජාව පවත්වන ඒ නිසා දේවස්ථානයට පැමිණෙන්නට එපා ඔබට මංගල්‍ය දිව්‍ය පූජාව අසන්නට එවැගේම අපගේ Facebook පිටුව ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේ නරඹන්නට සියලු කටයුතු අපි සංවිධානය කර තිබෙන්නේ ඔබ සිටිනාතන සිටමින් මේ මංගල්‍ය දිව්‍ය පූජාවට එක්වන්න දිව්‍ය පූජාවෙන් පසු අපි හෙට දවස පුරාවටම දේවස්ථානයේ විවෘතව තබනවා සංචරණ සීමාවන් උල්ලංඝනය කරන්නේ නැතුව අපේ දේවස්ථානයට පැමිණෙන්නට හැකියාවක් තිබෙනවා නම් කණ්ඩායම් වශයෙන් නෙමෙයි එක් එක්කෙනා පැමිණ දේවස්ථානයට පැමිණ හෙට යාච්ඤාවක් කරන්නට ඉටිපහන් දල්වන්නට ඔබට හැකියාවක් තිබෙනවා නමුත් පවතින සංචරණ සීමාවන්ට පටහැනි ආකාරයෙන් කටයුතු කරන්නට එපා කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා නැවත වරක් සහාය ලබා දුන් හැම කෙනෙක්ටම මාගේ ස්තුතිය මේ මොහොතේ පුද කරනු ලබනවා ස්තුති ජෙසුපීටයි අපි අවසාන ගීතිකාවට මේ මොහොතේ එක්වෙමු Oh.
කුරුසේ අධ්‍යාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනේ පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිත සාන්තුගේත් නාමෙන් ආමෙන් ඔබ සමට ජෙසු පිහිටයි समय